මේ පැයේදී සරුවචන් වහන්සේට අහුම්කම් දෙන්න හදාන. ඉතින් අපි මේ දවසේ යම් වෙලාවක මේ වගේ වැත්ත කාලෙක අපි මේ වගේ එක වහලයක් හරි එකතු වෙලා බුදු බණක් අහන්න. ඒ අපි අවස්ථාව ලබා ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා බැලුවොත් අපි එක එක්කනේ දන්නවා කොච්චරක් අපිට දහසකුත් කටයදර තියේදී කනකස් බෑවෙකි වේසුදරෙන් අහස බලන්න වගේ තමයි මෙහෙම බණක් අහන්න ලැබෙන්නේ. බණ ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඒ වයිතින් දහසකුත් වැඩ කරන ගමයි යන ගමන් එන ගමන් බණ ඇහෙනවා. මේක මේ අපිටම කියන බණක් නේ. ඇහෙන බණ නෙවෙයි මේක අහන බණ. ඒ සඳහා එක එක්කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න අපි මෙතෙන්ට එන්න මේ තරම් සංවිධානය කර ගන්න කොච්චරක් දේවල් ඈත්මෑත් කරගන්න මේ අවස්ථාව ගත්තේ කියලා. ඉතින් අපි මේ සියලුම දෙනා ඊටම සාදරයෙන් බාර ගන්නවා නිස්සන්න වනේ භාවනා වැඩමුළුවට. ඉතින් මෙතෙන්ට ආවයි කියලා ඔක්කොම නිවන් දකින්නේ නැහැ නේ. එහෙම නම් නිස්සන්න වෙන ඔක්කොම නිවන් දැකලා තියෙන්න eBay. ආවට පස්සෙත් අච්චර මහන්සියලා අවස්ථාව ලබා ගතට පස්සේ තමන් බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය සඳහා කළ යුතු යමක් තියෙනවා. අර තියෙන දැනුම මතුමත්tei තියෙන දැනමිතිකමට උඩින් අපි දැන් ගිහි යතහැරීම සඳහා තමයි ඔච්චර වෙලා අපි ගත්ත ප්‍රයත්නයේ වැදගත් උනේ. අපේ ගෙවල් දොරවල් හරක බාන දෙමව්පියෝ ඔක්කොම අතහැරලා දුවා දරුණු අතහැරලා අපි ඔක්කොම මේ වගේ ඉන්න පිරිසක් මැදට එන්න. දැන් මේ එච්චර අමාරුවෙන් ලොකුම වැරද්ද වැඩි කරලා තියෙනවා. නමුත් ඒ මතින් කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ පංචෛ භික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ මුත්‍ති පලාච හෝති චේමිතෝ මිති පලානි සංසාච. පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියලා මේ වගේ පිරිසකට සුවිශේෂී වෙච්ච බණක් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. මහණෙනි මේ වගේ දැනටමත් ගිහිගේ ඉඳලා කරන්න බෑ කියලා తాවකාලිකව හරි දවස් කීපයකට ආයි. එහෙම නැත්නම් ජීවිත යාව ජීවිකව හරි පැවිදි වෙච්ච කෙනෙක් විසින් දත යුතු වග බලාගත යුතු අනුග්‍රහ කළ යුතු සප්පාය කරනු සලසා යුතු කරුණු පහක් තියෙනවා. ඒක අනුග්‍රහිත සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. අපි ඒක මේ 285 වෙනි වතාවට තමයි මේ මතක් කරන්නේ මේ ශාලාව ඇතුලේ. හැම වැඩමුළුවකදීම අපි ඒක මතක් කරලා තියෙනවා. ඒකෙදි ඉස්සල්ලාම කියන්නේ සීල අනුග්‍රහිතාච හෝති. මේ ගිහිගේ අතහැරලාවට පස්සේ මේ අපේ තියෙන මේ හිතේ තියෙන මේ කහට මේ කෙලෙස් අයින් වෙන්න නම් හිත අලුත් වෙන්න නම් හිත විසුද්ධියටපත් වෙන්න නම් සීලයක් රකින්න ඕන. එහෙම නැත්නම් දුස්සීලයි, අශීලාචාරයි, අශික්ෂිතයි. ඊතරතර ජීවිතය ගත්තොත් ඒක අපිට එහෙම සීලවන්ත ගතියක් කියන්න බෑ. ඒ නිසා අපි මෙතෙන් ආවට පස්සේ අට සීල් සමාදන් වෙනවා. දස නව සීල්, දස සීල්, සාමනීර සීල්, උපසම්පදා සීල්. ඉතින් මේක කඩාගත්තොත් මේ හිතියත් එකයි, ඊතර හිතියත් එකයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක් කරනවා තමන් ගත්ත පදනමක් තියෙනවනේ අපි මෙතෙන් දෙන්න සමාජිකත්වයක් ගන්න එකක් කේත්‍රිකී කාලයට ගිහින් අයින් වෙන්න ඕන. ඒතකොට අපි සෙල්ෆෝන් එක පැත්තකට දානවා, ඇඳුම් පැළඳුම්වත් පැත්තකට දානවා, සමහරව කනකරාභරණේ ආයිත්තම් පවත් පැත්තකට දානවා. ඒ වගේම ඉන්න පිරිසකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්න නම් දිගට සීලානුගහිතාචෝ දෙක සුතානුගහිතාචෝති මේ වගේ වරින් වර බුද්ධ දේශනාවට අහුම්කම් දෙනවා. ගෙදරතුරේ හිටියනම් කන පිරෙන්න කුණු අර පැහිනවනේ. වල්පල් කිසිම තේරුමක් නැති දේවල්. දැන් මේවා නාහයි ඉන්නව විතරක් නෙවෙයි. එකිනෙකාගේ කණ්ඩ කරලා කියන කුණු අරපයි රහස්නොයි කතන්දරයි නාහයි ඉන්නව විතර නෙවෙයි. සෙල්ෆෝන් නෑ, SMS නෑ, Wi-Fi නෑ, Facebook නෑ, chat නෑ. ඒ වුණාට බුදුබණක් අහන්න. සුතානුග්‍රහිතය කියලා එකට කියනවා. බෞසුත භාවයේ පොතේ දැනුම ලබා වඩා ගන්නවා. ඇත්තට මේ අපි ඔක්කොමලා හොඳ දැනුවත් කට්ටියක්. කාටවත් කියන්න බෑ මේ අය අතර නොදන්න, අකුරු නොදන්න වැද්දවත්, ම්ලේච්චයවත් නෙවෙයි. ඒ තියෙද්දි මේ බෙහෙත් තුන්ඩු ටික කියව ගන්න ඕනේ. නැත්තම් මේ ගමන යන්න බෑ. ඒකට අපි කියනවා සුතානුග්‍රහිතය. ඒ නිසා හැමදාම පැයක් වෙන් කළා තියෙනවා සුතේට. බහුසුත භාවයට. මේක තමයි මේ පැය. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක. තුන සාකච්ඡානුග්‍රහිතෝච හොති. සාකච්ඡානුග්‍රහිතා කියලා කියන්නේ අපි දවල් පැයක් ගත්තනේ. මෙහෙම කරන ගමන් අපි එකිනෙකා කතා කරගන්නවා. මෙන්න මෙහෙම මට ප්‍රශ්නයක් ආවා. මෙන්න මෙහෙම මට වාසියක් ආවා. මෙන්න මෙහෙම මට සිද්ධ වුණයි කියලා. ඉතින් ඒකට අපි දන්න ඔක්කොම ඉන්නේ එක දිශානතියක. ඔක්කොම ලයින් එක දිශාවකට හැරිලායි කියලා. ඒ කියන කතාවෙන් තේරෙනවා මේ අපි අනේන මග පාරේ තියෙන දෙපැත්තේ තියෙන හැතපොන් කණු මග සලකුණු කියවනවා අපි. නැත්තම් අපි වාහනේ ගියර් එක පස්සට දාලා තියෙන එකක්ද දන්නේ නැහැ. පාගවුවට යන්නේ පස්සට දන්නේ. නමුත් අර කමටහන වார்த்தාව දෙනකොට තේරෙනවා ලැබිච්ච කමටහන වார்த்தාව වැඩ කරනකොට මට මෙහෙමයි තේරෙන්නේ කියලා ඉදිරියට යනවා. ඉතින් මේ තුන සීල සුත සාකච්ඡා කියන එක හරි වැදගත්. මොකද සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් ඒක නැතික තමයි ගෙවල් දොරවල් කියලා හිතන්නකො. ඒ වගේ තියෙන වෙනම සුතයක්. හැම එක්කනාටම කනපින්දා. හැම එක්කෙනෙකුට කියාගන්න බැරි තරම් කරුණු තියෙනවා කියාගන්න. පිස්සු. ඒ වගේම සාකච්ඡා කරනවා පුදුමාකාර විස්තර සාකච්ඡා. හැබැයි දෙන්න රට කඩ වැටෙනවා. පුදුමාකාර බණ අහනවා. වැඩි ගාණක් අපායට යනවා. මොකද එහෙම හරියට බණක් භාවනාවක් සාකච්ඡාවක් සූතයක් තියෙනවා නම් එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ වගේ තැනකට කොටු කරලා අපි හරිය මේ යන්න දෙන්නේ නැතුව සමතෙට විපස්සනාවට දාගෙන සක්මනට පරියන්කට දාගෙන අපි කියනවා සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ. ඉතින් ඒ ටික අපි නිස්සාරණ වනේ පැත්තෙන් පුළුවන් තරම් උත්සාහ කරනවා දෙන්න. මේකෙන් ගන්න සිල්පද කඩා ගන්න එපා. අපි බණ ටික කියන්නම් පුළුවන් විදියට අපි ධර්ම සාකච්ඡාව කරන්නම් පුළුවන් විදියට ඒ ටික කෙරුවට තව දෙකක් බුදුහාමුදුරු සඳහන් කරනවා අංග සම්පූර්ණ වෙන්න. ඊට ටික තමයි සමතනුග්ගහිතාච හෝති. අපි ඉඳගෙන හිත එක අරමුණක තියාගෙන ඒකෝදී භාවයකටපත් කරගෙන නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හරියට ටෝච් එකක එළිය පිටියට ගහලා හොඳට හරියට ඒ ටෝච් එකේ එළිය තිතට පුංචි කරනවා වගේ. ඔය පාරණ තිබුණේ එවරෙඩි ටෝච් එක කරකවන්න ඒ එළිය ලොකු කරන්න පුංචි කරන්න පුළුවන්. පුංචි කරන එකට කියනවා ફોકસ කරනවායි කියලා. නාභිගත කරනවායි කියලා. සමතේ කියන්නේ එහෙම නාභිගත කිරීම. අපේ ශක්තිය ඔක්කොම නන්නත්තර වෙලා තියෙන අවුල් වෙච්ච කොණ්ඩ වගේ. ඒකට කොණ්ඩ මොස්තර දාන්න බෑ. ඒක ගැටලියලා කොණ්ඩ පීර ගන්න ඕනේ. එතකොට තමයි කොණ්ඩ මොස්තර දාන්න පුළුවන්. අනිත් වගේ මේ එක දිශානතියකට එක පැත්තකට ඊට ආහාරවන්න ගන්න උත්සාහය තමයි සමත අනුග්‍රහිතය කියලා කියන්නේ. මේ ධර්මදේශන මේ වැඩමුළුවට ගන්න ධර්මදේශනාවලියත් ඒකට සම්බන්ධයි. ඒ නිසා අපි ටිකක් ඒ ගැන විස්තර කතා කරાવી ඉදිරි දවස්වලදී. ඊ සමතයෙන් හිත කීකටු කරන නතු කරන හරියට ඔපරේෂන් තියටර් එකට ගත්ත මිනිස්සයා ඉන්ජෙක්ෂන් එකක් ගාලා සිහි නැති කරලා ඊට පස්සේ තමයි කපන්නේ. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහය. ඒක කෙලින්ම ලෙඩාගෙන් අහන්න දෙයක් නෑ. මම සිහි නැති කරනසල ලෙඩාගෙන් අහනවා මොකද්ද ගායේ කොහොමද කරන්නේ? කැමැතිද ඔපරේෂන් කියලා අස්සම් කෙරුවා. ගත්තා ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ ටෝටලි ඇනස්තීසියා හරි එහෙම නැත්නම් ලෝකල් ඇනස්තීසියා හරි ඊට පස්සේ ආයෙ ලෙඩා කතාවක් නෑ. ඒ වගේ තමයි සමතේ හරි ගස්සගත්තට පස්සේ හිත පුදුමාකාරව తాවකාලික හිරිවට්ටනවා අපි. ඒතකොට තවරම් කෙලින්න බෑ හිතට. ඒතකොට පිස්සු කෙලින්න බෑ හිතට. අන්නේ හිරිවට්ට ගත්තට පස්සේ තමයි විපස්සනා අනුග්‍රහිතය කියන එක කියලා දෙන්නේ. එහෙම නැත්නම් මේ මෙතෙක් කරගෙන ආපු මේ වැඩ කටයුතු මේක අනිත්‍යයි කියන එක මේ කොයි එකක් දුකට හිටිනවයි කියන එක ඒක මේ අනිත්‍ය වූ දුක් දේ වෙච්ච දේ මගේ කියා ගන්න එපා. මගේ කියා ගන්නව නැ බිඳෝපන්. බෙදාගෙන කාපන්. ඇදගෙන නාපන්.